දැන් ඒ වගේම තමයි අපි දැක්කා දිගින් දිගටම මේ අරගලයේ ඉදිච්ච සාමකාමී අරගලයේ ඉදිච්ච ජනතාවත් අතරමුණ ඒ වගේම වෘත්ති සමිති නායකවත් අතරමුණ ගන්න මේ සියල්ල හෙලා දැකලා ජාත්‍යන්තර වශයෙන් මහා පරිමාණයක ඉන්නේ වෙනකොට ආයතන 16 17ක් කියලා දෙන මේ රටේ සාමය ආරක්ෂා කරන්න මානවිකම් ආරක්ෂා කරන්න කියලා. නමුත් රණවීර වික්‍රමසිංහ කියන ජාත්‍යන්තර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. දැන් ඔහුටත් ඉරහිව නේද මේ කටි සියල්ල නැගී සිටින්නේ. අනිවාර්යයෙන්ම මම ඒකයි කිව්වේ දින 51ත් එක්ක මතක් කරන්න කියලා ගරු ජනාධිපතිතුමාට. මොකද හේතුව ගරු ජනාධිපතිතුමාට දැන් වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ පොහොට්ටුවේ අර ජාවාරම් කණ්ඩායමක් කියන ආකාරයට තමයි වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අද අරගලේ හැම කෙනෙක්ම අරගලේ හැම කෙනෙක්ව හිරබාරට ගත්තාම කවුද සන්තෝෂ වෙන්නේ? සන්තෝෂ වෙන කණ්ඩායම තමයි අර පොහොට්ටුවේ දූෂිතෝ ටික තමයි සන්තෝෂ වෙන්නේ. ඇයි? අරගලයේ වෙන කාරණා නිසා අරගලයේ කරේ රටේ දූෂණය වංචාව භීෂණයත් එක්කම රටේ ආර්ථිකය කඩාවැට්ටපුන් එලෝපන් කියන පණිවිඩය දීලා තමයි අහිංසා විදිහට තමයි මිනිස්සු ටික ආවේ. ඒ මිනිස්සු තමයි ගැහැව්වේ. ගහපුවම තරුණ කොල්ලන්ට ගහපුවම තරුණ කොල්ලන්ට ජවයක් තියෙනවා. උන් මේ රටේ අපේ උන් ටික, මේ රටේ දරුවෝ ටික. උන්ට මේ රටේ හැඟීමක් නැත්තම් ශ්‍රී ලාංකික වෙන්නේ නැහැ. උන් නිකන් නිකන් පොල් පිටක් විදිහට හිටන් ඉන්නේ නැහැ උන්ට ගහපුවම. ගහපුවම ඕනෙකෙන් නැගිටිනවා. හැබැයි ඒ නැකිට්ටේ ආයුධාරන් නෙමෙයි. නැකිට්ටේ වෙන විදිහකට නෙමෙයි. නැකිටලා හඬක් නැගුවේ වහම ගිහිල්ලා මේක සුද්ධ කරපල්ලා කියලා. හැබැයි සිද්ධ වෙන්නේ මොනවද දැන්? දැන් ඒගොල්ලෝ ජනාධිපතිතුමා පත් කරවයි නිසා මං කිව්වේ ජනාධිපතිතුමා වහම ඔබතුමා ඔබතුමාගේ ඔබතුමා හොඳ බුද්ධිමත් නායකයෙක්. ඒ නිසා කරුණා කළා. ඒ දිහා හරි විදිහට බලන්න. මොකද දැන් මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා හෙලා දකින තත්ත්වයකට පත් වෙලා තියෙනවා අපේ ක්‍රමවේදය සම්බන්ධ. එනිසා රටට මහා විනාශයක් වෙන්න යන්නේ ඒ විනාශයෙන් ගලෝ ගන්න එක ඔබතුමාගේ අතේ තමයි වක්කීම තියෙන්නේ. නැත්තම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රණිල් වික්‍රමසිංහ මැතිතුමා එදා කරපු දේ විදිහට නැවත මේ රටේ හැසුනොත් මේ රට සම්පූර්ණයම විනාශ වෙනවා කියන පණිවිඩය තමයි අපිට දෙන්න තියෙන්නේ. දැන් ඒ වගේම තමයි අපි දැක්කා දැන් කලාපීය සාමයට බාධා කරන මේ චීන නැවක් ශ්‍රී ලංකා තුළ ඇතුළු වීමට සූදානම් වෙන්නේ. එතකොට අපි දැක්කා එක පැත්තකින් ඇමරිකාව, එක පැත්තකින් ඉන්දියාව. දැන් මේ තත්ත්වෙට අපි දැක්කේ නැහැ සජිබේ කිසිම නෑ මෙහෙමයි. දැන් මේක ජාත්‍යන්තර වශයෙන් අපිට ජාත්‍යන්තරය ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙලාවක් මේක. ඒ නිසා සමග ජන බලවේගයේ හැටියට පක්ෂයක් හැටියට අපි මෙවලේ දේශපාලන වාසි ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද දේශපාලන වාසි ගන්න අපි ගියොත් මේ වෙලාවේ ඒක රටට හානියක් වෙන්න පුළුවන්. මොකද මේ ඔලොමොට්ටල මෝඩයෝ කරන වැඩසටහන් නිසා රටේ අහිංසක ජනතාව අවසානයේ දුක් විඳින්නේ. කණ්ඩ නැතු යන්නේ, තෙල් ටික නැතු යන්නේ, බෙහෙත් ටික මිස් වලම නැතු යන්නේ මේ අහිංසක ජනතාව. හැබැයි සිහිපත් කරන එකක් මොන තරම් ගොන්නුද ඉන්නේ රටේ කියලා හිතන්නකෝ. ඒක තමයි අපි මේ කියන්නේ. දැන් මේ රට මෙච්චර පරිහානියකට වැටලා තියෙන වෙලාවක නැවත ගොඩ එන්න හදන මොහොතක කවුද තීන්දුව ගත්තේ ඉස්සරහම මේ චීන නැවට මෙහෙට එන්න දෙනවා කියලා? ඒ තීන්දුව ගද්දී ඒ තීන්දුව ගන්නවන හරි විදියට කවුද ඒ තීන්දුව නැවත අවලංගු කරේ මෝඩ විදිහට? අර එහෙම දීලා ഇതുමල්ලා එනවා කියන්නේ සර්විස් එකට. තමුන්ගේ තෙල් ටික ගන්න ඒ වැඩ පිළිවෙලට. එහෙමනම් එහෙම එනවා කිව්වා නම් එදාම තීරණය කරන්න ඕන එන්න එපා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඉන්දියාවෙන් කියන එක. හැබැයි අද ඉන්දියාවටත් බුරුකාරයක් වෙලා, අද චීනටත් බුරුකාරයක් වෙලා මේ දෙගොල්ලන්ට ගහන බෝලයක් හැටියට අපිව පත් කරගෙන මේ රට. ඒක කරලා තියෙන්නේ මේ නායකයන්ගේ ඔල මොට්ටල ගොන් තීන්දුව මත. ඉතින් මෙහෙම තියෙද්දි තව රටත් මේ ඉස්සරහට යන්න පුළුවන් කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා තමයි ජනතාව ඉල්ලන්නේ මහමැතිවරණයක් තියන්න කියලා.